සුබ දවසක් කියලා මුලින් පිළිගන්න අකුරවනා channel එකට ඉතින් අද දවසේත් අපි කතා කරන්නේ වෙනද වගේම විශේෂ වූ කාරණාවක් සම්බන්ධව. ඉතින් මේක අපිට ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ කරා මේ වීඩියෝ එක හම්බ වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ විශේෂත්වයනේ මේක හීම් බණ්ඩා නිලමි කියලා නිලමි කෙනෙක් ඉදලා තියෙනවා. ඉතින් ඔහුගේ නින්දගම් ඔහුට රජතුමාගෙන් හම්බ වුණ නින්දගම් ප්‍රදේශය තමයි ඔබ මේ දකින්නේ. ඉතින් මේ ප්‍රදේශයේ යම් කිසි විදියෙ දැවැන්ත නිධානයක් තියෙනවා කියලා ඔබට පැහැදිලිව දැක බලා ගන්න පුළුවන් වෙයි. අපි වැඩි කතා නැතුව එහෙනම් ෆුල් වීඩියෝ එකට ගිහිල්ලා මේ වීඩියෝ එකත් එක්ක අපි කතා බහ කිරීමක් කරමු. අපිට මේ වීඩියෝ කියවන්නේ අපි ප්‍රාදේශීය වාර්තාකරුවෙක් කෙනෙක් කෑගල්ලේ ප්‍රාදේශීය වාර්තාකරු තමයි මේ වීඩියෝ කියවන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ පැහැදිලිව ඔබට බලන්න මේ zoom කරලා පෙන්වනකොට මේකේ හොඳටම පේන්න තියෙනවා මේ දකුණු පැත්තේ අයිනට වෙන්න නෙළුම් පොහට්ටුවක් තමයි මේකේ පැහැදිලිව තියෙන්නේ. ඉතින් මේ නෙළුම් කියන එක ගොඩක් කලාවටම අපි කතා බහ කරනකොට වැඩිපුර මේ නිදන් සංකල්පය ගැන ගොඩක් මැනික් කියන මැනික් තියෙන තැනක් මාර්ගයක් දක්වන තැනක් හැටියට තමයි මේ නෙළුම් පොහට්ටුව ගන්නෙ. හැබැයි ගොඩක් කලාවට මේ නෙළුම් පොහට්ටුවේ පොහට්ටුව තියෙන පැත්තට නෙවෙයි නටුව තියෙන පැත්තට තමයි මේ නෙළුම් මලේ නටුව තියෙන පැත්තේ තමයි සම්පූර්ණයෙන්ම මේ කියන නිධානය තියෙන්නේ කියලා තමයි අපිට ගොඩක් විදිහට තොරතුරු හොයාගෙන යනකොට හොයාගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේකේ නටුව කො පැහැදිලිව බලන්න මේ ගල වටේ තමයි නිකන් මේ නටුව යන්නේ. එතකොට මේ නටුව කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා බලා ගන්න මේ ගල උඩට නගින්න ඕනේ පැහැදිලිව. ඉතින් ගොඩක් කලාවට මේ ගල උඩට නගින්න තිබුණ එකම විදිහ තමයි අර බෑක් සයිඩ් එකකින් තියෙන ලොකු ගහ. ඉතින් ඒ ගහේ මේ වෙනකොට ගොඩක් වෙලාවට මේ විවිධ මේ අපි කියන්නේ කටුවැල් කියලා කියන්නේ. එතකොට යක්වැල් කියලා කියනවා. ඒ වගේ කටුවැල් වර්ගයක් තියෙනවා. ඉතින් මේ කටුවැල නිසා නගින්න විදිහක් තිබුණේ නැහැ කියලා තමයි ඔහු අපිත් එක්ක පෞද්ගලිකව කතා බහ කිරීමක් කරේ. ඉතින් බලන්න මේ zoom කරනකොට පැහැදිලිව දකුණු පැත්තෙන් නෙළුම් මලේ නෙළුම් පොහට්ටුව පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් මේකේ ගොඩක් වෙලාවට ඔය කියනා වගේ දැවැන්ත නිධානයක් තිබිය හැකියි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේක ගොඩක් කලාවට මොන රජ කෙනෙකුට අයත්ද කියලා කියන්න බැහැ. මොකද ගොඩක් කලාවට මේ කෑගල කියන ප්‍රදේශයේ මේ කියන වළගම්බ රජතුමාට තමයි වැඩිපුරව කතා බහ කිරීමක් වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු කතා බහ කරනකොට වැඩිපුර කතා බහ කරන්නේ වළගම්බ රජතුමා ගැන. ඉතින් වළගම්බ රජතුමාට අයිති වෙන නිධානයක් හැටියට මේක ගන්න බැහැ කොහෙත්ම. මොකද වළගම්බ රජතුමා ඒ විදිය නිධන්ගත කිරීමක් කරා කියලා අපේ ඉතිහාසයේ කිසිම තැනක සඳහන් වීමක් වෙලා නැති නිසා. ඉතින් මේ ආවට තියෙන්නේ දැවැන්ත කැලෑවක් තියෙන මෙතනදුර කිලෝමීටර 2ක් විතර යනකම් ගෙදරක් නැහැ කියලා කිව්වේ. හැබැයි අපිට මේ වීඩියෝ එකේ දකින්නකොට සමහර කාලවලට ගෙදරක් තියෙනවා. හැබැයි ඒක විශේෂ වූ ගෙදරක් නෙවෙයි. ගොඩක් කාලවලට මේ ආසන්නයේ තියෙන වගා කටයුතු සඳහා එතෙන් අවශ්‍ය කරනකොට ඇවිල්ලා නතර වෙන තැනක් හැටියට තමයි ඔහු අපෙත් එක්ක කතා බහ කිරීමක් කරේ. ඉතින් අපි බලමු මේ ගැන මෙතෙන්ට ගිහිල්ලාම දවසක මොන වගේ දෙයක්ද මෙතන පැහැදිලිව තියෙන්නේ කියලා. ඉතින් අද දවසේ වීඩියෝ එක ගොඩක් ඔබට වැදගත් වෙන්න ඇති කියලා අනිවාර්යෙන් හිතනවා. ඉතින් මේ ස්ථානය පිළිබඳව සම්පූර්ණ වීඩියෝ දර්ශනයක් ඉදිරියට අනිවාර්යෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙනකොට ඔබ දන්නවා ගොඩක් කලාවට මේ කොරෝනා සිටුේෂන් එකකින් හින්දා අපිට ට්‍රැවල් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපිට මේ පිළිබඳව සම්පූර්ණ වීඩියෝ දර්ශනයක්ම ගෙහෙන්න බැරි වුණේ. ඉතින් ගොඩක් කලාවට අපි ප්‍රාදේශීය වාර්තාකරුවන් හරහා තමයි ඔබට වීඩියෝ දර්ශන ඉදිරිපත් කිරීමක් කරන්නේ. ඉතින් අද දවසේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා අනිවාර්යෙන් හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්න අමතක කරන්න එපා. මොනවා හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඕකේ, thank you.